මේ ඉන්නේ මම. ඒ වගේම මේ තියෙන්නේ මට තියෙන තවත් එක්තරා හිණයක් විතරයි. තවත් විදියකින් කියනවා නම් මම තමයි Legendary Pixie OS එකේ main developer. ඉතින් ඔයත් කැමති ඇති ඔයාගේ device එක root කරලා phone එක speed up කරගන්න. ඒ වගේම phone එකට custom recovery එකක් install කරලා PC එකකට Windows ගන්නවා වගේ phone එකට OS ගන්නත් කැමති නේද? ඒ වගේම ඔයාගේ device එක Google Pixel device එකක් කරගන්න පුළුවන් වුණොත් කොහොම තියේවිද? ඒ වගේම බැරි වෙලාවත් ඔයාගේ device එක software එකට damage වුණොත් ඒක හදාගන්න දන්නවද? ඉතින් ඔයාලට Android customization ගැන හැමදේම A to Z තේරෙන සිංහලෙන් දැනගන්න ඕන නම් අදෝ මගේ channel එක subscribe කරලා තියාගන්න. Spotify කියන්නේ අපි ගොඩක් දෙනා පාවිච්චි කරන music streaming platform එකක්. ඉතින් ලංකාවේ ඉන්න අපි නම් Spotify use කරන්නේ සින්දු අහන්න විතරක් උනාට ඔයාලා දැනන් හිටියද Spotify එකනොත් YouTube එකේ වගේ කවුරු හරි කෙනෙක් ඉදිරිපත් කරන content එකකට සමන් දෙන්න පුළුවන් කියලා. ඉතින් අද කතා කරන්න යන්නේ ලංකාවට support නැති Spotify podcast enable කරන විදිය සහ Spotify premium app එකක් දාගන්න විදිය ගැන. ඉතින් මේක කරාම ඔයාලට මගේ podcast series එකට Spotify එකේ ඉඳන් සමන් දෙන්න පුළුවන්. අපි එහෙනම් වැඩි කතා නැතුව යමු වීඩියෝ එක පැත්තට. මම මුලින්ම මගේ Spotify app එක ඔයාලට open කරලා පෙන්නන්න. ඉතින් ඔයාලට හොඳාකාරව බලා ගන්න පුළුවන් මගේ Spotify app එකේ podcast කියලා option එකක් නැහැ කියලා. ඉතින් දැන් අපි යන්නේ ඒක fix කරගන්න. මුලින්ම අපි අපේ Google එක open කරගන්නවා. ඊට පස්සේ search කරනවා X manager කියලා. ඔයාලට දෙවෙනි result එකෙන් බලා ගන්න පුළුවන් GitHub link එකක්. අන්න ඒකට යන්න. ඊට පස්සේ පල්ලෙහාටම scroll කරලා releases යටතේ තියෙන latest release එක උඩ click කරන්න. ඒ ආපු page එකේ පල්ලෙහාටම ගියාම ඔයාලට බලා ගන්න පුළුවන් xmanager.apk කියලා එකක්. අන්න ඒකට click කරාම ඒක download වෙනවා. දැන් අපේ file එක download වෙන ගමන් තියෙන්නේ. download වෙලා ඉවර වුණාම ඒ download වුණ file එක උඩ එක සැරයක් click කරලා install දෙන්න. එතකොට අපේ xmanager app එක install වෙන්න ගන්නවා. install වෙලා ඉවර වුණාට පස්සේ ඒක open කරගන්න. එතකොට open කරගත්තාම ඔයාලට බලා ගන්න පුළුවන් initial optimization කියලා එකක්. ඒක රන් වුණාට පස්සේ ඔයාලා බලා ගන්න පුළුවන් app එක relaunch වෙනවා. දැන් xmanager app එක ඔයාගේ storage permissions ඉල්ලනවා. ඒක allow දෙන්න. එයා ආයෙ permission එකක් ඉල්ලනවා එයාට app install කරන්න දෙන්න කියලා. මෙතන setup කියන button එක click කරලා යටටම scroll කරලා xmanager කියන එකට tick එකක් දාගන්න. ඊට පස්සේ back වෙලා ආයෙ app එකේ home page එකට එන්න. app එකේ home page එකේ දකුණු පැත්තේ උඩම කෙළවරේ settings icon එකක් ඔයාලා බලා ගන්න පුළුවන්. අන්න ඒක උඩ click කරන්න ඔයා. දැන් මේ උඩින්ම තියෙන option එක tick එකක් දාන්න. clone version කියලා තියෙන්නේ. දැන් යටම තියෙන disable rewarded ads කියන එකට tick එකක් දාන්න. දැන් ආයෙම සැරයක් home page එකට යමු. අපි xmanager app එකේ. දැන් අපිට තියෙන්නේ අපේ CPU architecture එකට ගැලපෙන Spotify version එකක් download කරගෙන ඒක install කරගන්න. ඔයාලට උඩ බලා ගන්න පුළුවන් stock patched කියලා එකක්. අන්න ඒකට ක්ලික් කරන්න. ඔයා ඔයාගේ CPU ආකිටෙක්චර් එක දන්නේ නැත්නම් ඔය xmanager එකේම ඔප්ෂන් එකක් දීලා තියෙයි. ඔයා යටටම ස්ක්‍රෝල් කරාම CPU ඇලයිරක් ආක් කියලා ගත්තේ. අන්න ඒකේ මගේ නම් තියෙන්නේ ARM 64 කියලා. ඉතින් ඔයාගේ තිබ්බොත් ARM 64 කියලා ඔයාට ඩවුන්ලෝඩ් කරගන්න වෙන්නේ ඔය ස්ටොක් පැච් කියලා තියෙන ඔප්ෂන් එකේ යටතේ තියෙන ලේටස්ම ARM 64 version එක. ගැලපෙන Spotify version එකට ක්ලික් කරාම ඔයාට බලා ගන්න පුළුවන් ඔප්ෂන් එකක් ඩවුන්ලෝඩ් කියලා. අන්නේ ඩවුන්ලෝඩ් ඔප්ෂන් එක දෙන්න. දැන් අපිට බලා ගන්න පුළුවන් අපේ Spotify app එක ඩවුන්ලෝඩ් වෙනවා කියලා. මේ ඩවුන්ලෝඩ් වෙන Spotify app එකේ විශේෂත්වය තමයි මේක ප්‍රීමියම් app එකක්. ඒ කියුවේ ඔයාට හැම ප්‍රීමියම් feature එකටම access තියෙනවා. ඒ වගේම මේ ඩවුන්ලෝඩ් වෙන Spotify app එක ඔයාගේ original Spotify app එකක් තියෙද්දිම clone app එකක් විදිහට install කරගන්න පුළුවන්. ඒ කියුවේ ඔයාගේ phone එකේ Spotify apps දෙකක් තියෙ. මේක install කරාට පස්සේ file එක download වෙලා ඉවර වුණාට පස්සේ මෙතන තියෙන install now කියලා අන්න ඒක දෙන්න. ඒක දීලා අපේ clone version එක install කරගන්න. app එක install වෙලා ඉවර වුණාට පස්සේ දැන් මේ කිසි එකකින් වැඩක් නැහැ. ඒ නිසා මේ හැම app එකම close කරගන්න. ඊට පස්සේ අපේ menu එකට ගියාම අපිට බලා ගන්න පුළුවන් හොඳාකාරවම Spotify apps දෙකක් තියෙයි. ওই උඩින්ම තියෙන්නේ මගේ Spotify original app එක. පල්ලෙහන් තියෙන්නේ මගේ Spotify clone කරපු app එක. දැන් තමයි අපේ tutorial එකේ හොඳම කොටස තියෙන්නේ. දැන් ඔයාලට කරන්න තියෙන්නේ Play Store එකෙන් කැමති VPN app එකක් දාගන්න. මම ඔයාලට recommend කරන්නේ Alpha V2Ray කියන app එක. ඉතින් ඒක install කරගෙන ඉවරලා ඒක open කරගන්න. open කරලා ඉවරලා ඒක server එකට United ඩිස්ට්‍රික්ට්ස් කියන එක තෝරලා config එකට default config කියන එක තෝරන්න. ඊට පස්සේ alpha v2ray app එකේ තියෙන start button එක දුන්නාම අපේ VPN එක connect වෙනවා. දැන් ඔයාගේ device එකේ Google Chrome web browser එක open කරලා edumail.icu කියන website එකට යන්න. දැන් ඔයාගේ username එකක් ඉල්ලනවා. අන්න username එකට කැමති username එකක් දෙන්න. මම droidcast කියලා ගහන්නම්. ඊට පස්සේ domain එකක් ඉල්ලනවා. ඒ domain එකටත් ඔයාට කැමති එකක් තෝරලා create කියන එක දෙන්න.
ඉතින් මෙතනදී වෙන්නේ తాවකාලික ඊමේල් ඇඩ්‍රස් එකක් ක්‍රියේට් වෙන එක. ඉතින් මේ ක්‍රියේට් වෙන ඊමේල් ඇඩ්‍රස් එක ඔය යට තියෙන කොපි කියන බටන් එක ප්‍රෙස් කරලා කොපි කරගන්න පුළුවන්. දැන් අපිට කරන්න තියෙන්නේ අන්න ඒ ඊමේල් එක පාවිච්චි කරලා අලුතෙන් Spotify account එකක් හදන්න. අපි Spotify account එකක් හදන්න යන කලින් දෙසරච් චෙක් කරන්න ඕනේ අපේ VPN එක කනෙක්ට් වෙලාද නැද්ද කියලා. ඉතින් alpha beta එක ඕපන් කරගෙන බලන්න මේක හරියට කනෙක්ට් වෙලාද කියලා. කනෙක්ට් වෙලා නැත්නම් කනෙක්ට් කරගන්න හරියට. දැන් ඔයාගේ අලුත් Spotify app එක ඕපන් කරගන්න. app එක ඕපන් කරලා sign up කියන එක දීලා ඔයාගේ ඊමේල් එක දීලා කැමති password එකක් දෙන්න. මෙතනදී මගේ ඒ ටික record වෙලා නැහැ. මොකද Android වල තියෙන security එක නිසා. කොහොම හරි අර අපි කලින් හදාගත්තු ඊමේල් එකයි password එකයි ඔයාගේ birth date එකයි gender එකයි දුන්නට පස්සේ අපේ account එක create වෙනවා. ඉතින් මේ පල්ලෙහා තියෙන create account කියන එක දීලා අපි හදාගත්තු අලුත් account එක activate කරගන්න පුළුවන්. ඒ create account කියන එක දුන්නාම තව web page එකට redirect වෙනවා ඔයාව. ඉතින් එතනක් තියෙන ක්‍රියේට් account කියන එක දෙන්න. මෙන්න මෙතනදී ඔයා සැලකිලිමත් වෙන්න ඕනේ. මොකද app දෙකේම නමත් එකයි icons දෙකත් එකයි. ඉතින් මගේ නම් clone app එක තමයි මේ පළවෙනි එක. ඔයාට පළවෙනි එක හරි ගියේ නැත්නම් දෙවෙනි එක check කරලා බලන්න. කොහොම හරි මේ දෙකෙන් එකක් හරි යනවා. අපේ account එක හැදිලා ඉවරයි. දැන් Spotify app එකෙන් කියන ඔයා කැමති artistලා 3 දෙනෙක්ව ඊට වැඩි ගණනක් select කරගන්න කියලා. ඉතින් මම මෙතනින් මං කැමති artistලා 3 දෙනෙක්ව select කරගන්නවා. හරි දැන් අපි Spotify app එකේ होम पेज इन्े सर्च बाय गियाम अपीट बलाकंड पुला पॉडकास्ट सेक्शन अनलॉक एक पॉडकास्ट का प्ले कर लिंग वाट बलाकंड पुला किसी मूल अपे पॉडकास्ट प्ले वेनवाट पुला वीपीएन डिस्कनेक्ट कर मुखद तव दूरते अवश्य मेक प्रीमियम Spotify ऐप के वाला मेक मोड फीचर्स अनलॉक कर गे बागनला ऐप इनफो गला फोर स्टॉप कर ओपन कर गोट बलाकंड ඔයාගෙ ප්‍රීමියම් ෆීචර්ස් ටික ඔක්කොම අන්ලොක් වෙලා කියලා. ඉතින් දැන් ඔයාලට මගේ පොඩ්කාස්ට් සීරීස් එකට Spotify එකේ ඉඳන් සවන් දෙන්න පුළුවන්. මං Android development එකටදී ඔයාලව ලොකු ගමනක් එක්ක යන්න බලාපොරොත්තු වෙනවා. ඒක නිසා මට දෙන සබ් එකක් විදියට ඔයා මගේ channel එක subscribe කරලා යාළුවන්ටත් කියන්න. ඉතින් අපි ඊළඟ වීඩියෝ එකෙන් ආයෙත් සැරයක් හම්බෙමු.